ෙමෙන දවසේ උුම්ම පවත්ත ට කියන අයිටයන් ප්‍රතිය සමගින් මම නිමේශ් ශමත් සංකල්පය ම සුපන් භාග්‍ය ීරකෝන් මලින් මවධහන යමුකරම අදවසේ ප්‍රධාන පවත්සේ රස්ථල වෙෙත. භහරතයේ පරිනතම දේශපාලනය සදහටම නිහඬයි. මල ක්‍රීඩා අග්‍රාමාත්‍යය අරමුදල ඇරැඹි. ්‍රීඩ සංගම්බල නීති විරෝධීවසිරන නිලදහරින්ට ඉල්ලවීමට සසාහන කාලයක්. මනජීවි දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට කැබිනෙට් අනුමැතිය නගහිර විශ්වවිද්‍යාලයේ ත්‍රකුණනාාමල මණඩපේ අභිනොවේෙන් එදි කල විවාහරික විද්‍යාපයට ගොඩනැගෙල්ල සිසු අයිතයට පවරාදීම ජනධීපදේ මෛත්‍රපාල සිරි සේනමැතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්සරර් වේ සිදු කරුා. නිහි විශවවිද්‍යාලේ වෙතකගේ ජනාතිපතිතුමා සිසු දරුවන් විසින් මහත් ගෞරුවවෙන් පිළිගනු ලබවා. නව ව්‍යවාහරික විද්‍යාපිට ගොඩනගිල්ලේ සමරු පලකය නිරාවරණය කර ජනාතිපතිතුමා එය සිසුයිතයට පවරාදීම සිදු කලා. නව සංවිධත ශ්‍රවනාාර ගොඩනගල්ලේ ඉදිකිරීමම් ආරම්භකිරීම සිදු කළේද ජනාතිපතිතුමාගේ මුලික්කත්වේ. සියලු පහසුකම්වරින් සමන්විතව ඉදිකර තිබෙන විවාහරික විද්‍යාපීට ගඩනගිල්ල සඳහා වැයකර ඇති මුද රුපියල් මිියන හරසිය දහයක්. එ මෙෙන්ම වැඩ ආරම්භ කළ සංවිත ශ්‍රවනාර ගොඩනගිල්ල සඳහා ඇසබින්තුගත මුදල රෘපියල් මිියන හත්සියයාසූ හතරක් වනවා. රාජ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින නේවාසිකාාර හා අනිකුත් ගොඩනගිලිහිංඟකමට විඳූම් දෙමින් සියලු විශ්විද්‍යාල හා පීට ආවරණය වන පරිදි, ගොන්නගිලි පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක්, උසස් අධ්‍යාප්‍රමාත්‍යශ්‍රය ආරම්භ කළේ දෙදහස් පහළ වසරේදී. ම ව්‍යපෘතියටතේ විශ්විද්‍යාල පද්ධතිය තුළ ඉදිකිරීමට යෝජිත සමස්ස ගොනකිලි සංඛාව එකසි හැට දෙකක් වන අතර ඒවායේ ඉදිකිරි මේ වනවිට බොහෝදුරට සම්පූර්ණ කරතිබෙනවා. එම ඉදිකිරරි මෙருුවෙන් රජ්‍ය வேකරන முදල රුපියල් මලියන අසුවට දහස් නවසී හැටහතරක්. දැනට මෙම මුදලින් සයටට අසූ හයකට වැඩි ප්‍රමාණයක් නිදහස් කරතිබෙනවා. මෙම ව්‍යාපෘතිීයායටතේ විශ්විද්‍යාල හා අනුබද්ධ පීට වෙත ලබාදීමට සැසුම් කරෙන නේවාසිකාගාර සං්‍යාව අසූහතරක්. එම නේවාසිකාගාර මගින් නවතැන් පහසුකම් සැපෙන ශිෂ්්‍ය ශිෂ්‍යාවන් සංඛාව තිස්සුන් දහස් හයසයක් වන අතර එම නේවාසිකාගාර වලින් ඇැත්ත අටක ඉදිකිරී මේ වන විට සම්පූර්ණ කරතිබෙනවා මෙහිදී නැගෙන් හිර විශ්විද්‍යාලයේ ත්‍රිකුණමල ම්ඩ පේවෙත පැමිණි ජනාධපතිතුමා වෙත එහි මණ්ඩ පාදිපති ආචාර්යටට කනගසිංහ මහතා සමුරු තිල්ලිනයක් ප්‍රධානයෙන් කලා ත්සවේදී සභහවැැමතු උසස් අධ්‍යාපනවාාතය විජේදස රාජච පක්ෂම හතා. විශ්වවිද්‍යල ශිෂ්‍ය ගැනාද හොඳ හැඟ මක්නෑ ගේපු ගමං දියාවව ද්‍යාවදියාවෝ කැලා යිතිවාසිකංගෙන තමයි කතා කරයි. හොන්ගේ විශ්ව විද්‍යාල වල තියෙන බෝව ශිෂ්‍ය සංවිධාල. මේ ශි්‍ය සංවිධානවලට දැක්මක්නෑ. මෙම මේහව විශවිද්‍යාල ශිශ්‍යවත් ගුරුවරුවත් නෙව. අපිරට දශපාලන තලේ ජාතික දේශපාලනයට ඇතුළලන්න බැරුව බංවලොත් දේශපාලන ්‍යාපාර. මේ ශිශ්්‍යෝ ප්‍රාණපකාරයෝ කරගෙන අද සිසිි ශෂ්‍යාව එලියට ඇදළ දානවා. අපේ විශ්ව විද්‍යාල පදධතියමුළු රටේීම. දෙදස් පාලවේ ජනවාරි අටට පෙර අවුරධ විශ්සක ඇතුළත හදපු ගොඩනැගිලි වලට වැඩිය යටදල පසකන්ද දෙන්න ගොඩැගි පෞගිය අවරුදු තුය අපි හද ලවරයි. අපේ රටේ වාර්ෂකව වැඩියම අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට මුදල්වියදාන් කරලා තියෙන්නේ අතිකරි ජනාධිපත්තුමාගේ මගඟ පෙන්නීම පරිදි. හ අවුදු විපක්ෂනායක දුරය සම්බන්ධෙන් අද පාර්ලිමේන්තුවේදී දිර්ග ලෙස අදහස් දැක්වී වක්සිද වුණා. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් පවා කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා ක්‍රියා කළා. කෙසේ වෝද විපක්ෂ නායක දුරය සම්බන්ධෙන් අවසන්තීරණය මේ සතියතුරදී ලබා දෙන බවයි කතානායකවරයා කියා සිටියේ. ඔබතුමාගේ සාකච්ඡාවේදී පැහැදිලි වුනා අලු තීරණය ප්‍රකාශි කරන්න බල පාලිමේදව පිළිගන්න පිගත් දේශපාල ක්ෂ බනයි ඒක අබදධ විපක්ෂය දේශපාල භක්ෂයක් නැවේ කල්ලිය පබටයි ල්ල! ඒ කල්ලිය ආ. ඒ පක්ෂයෙන් පත්වනම් ඒ පක්ෂේ නිරතිීන ගැනීමගේ යුතුම ඒනිසාම මන්කල ඒකම වරදක්කල ලන සමතම පක්ෂ නායක මත්ම සාකචා පල ම ම න ම ප දෙ න පට මට නම ප ේ පත්ස කත නම හ දුර ාරන ක හ විට දුර පජාතන් රාන බතු මර හදර ත් ොත් න්න ොුව ප ආරක් ම තිේද ඒ පෙේදා එවම කතාගන්න පෞද්ගලික පාස්සර දේවල් මගේ මියගේ ද. ඒන් හර ප පක් චර ර ීමමන ඒචත්තර මක් ගන කතා කරන්න ඒවකම ඒ දරන ත්ත රය මට ලැද්ජයි නමුත් පජාතන්ත වාදියමන් ක්‍රා කර. අපි එක බද විපක්ෂය මන්තුරු ඉල්ලා හිටින්නේ විපක්ෂෙන් නිල මෙහැවීම. නිල වගකීම නිලලා අයිතතිය බාදනෙල නිල්ලිම මේ කරන්න කරු කතාරයග තුමන ඇතුවාගගේ දේ හ කතාර උත්රන්න පෝර්ටන්ට රිමෙබර්. දන්දිස් පාලිමට් වර්තමාන පාලිමන්තුේ පක්ෂහයක් නියෝජය කරනවා. ඉන් පක්ෂ තුනක් ආන්ඩුව නියෝජනය කරනවා ආන්්ඩුව නියෝජනය කරමින් නමත්‍ය දුර දරමින් සිරින එම පක්ෂවලින්ම වික්ෂනාක දුරේ ඉල්ලා සිටීමට නොහැකි. විපක්ෂනාක දුරේ අවශ්‍ය කරන්නේ නම් එක්ස ජනත නිදහස් සඳහන ආ්ඩුවෙන් ඉවත්ව ඒ ඉල්ලා සිටියතුයි. ඒ න්තව ර ක් ගන්න එතන ම අපි පත්ව වන මේ නතුරක් වෙන වෙන්න මේ පොරක්න්නේ එක ඇත්ක තව තනතුරක් වෙනේ. මීට පෙර පනස් දෙකක් අවස්ථාදම ත රල්ල අතේරිය. ඒ හත්තවයි කියනෙ මට තේරුම් ගන්නබේ පිපිදන පොළොන්නරු වැඩසටානදී ගරු ජනාධපත්තුමත් එක් විෘත කරන්නන්නේ හත්තව කට්ිය හිටිය එකක ඒගොල් ආන්ඩුවද පක්ෂද සම මේ පශ්න අදින් ඉවරන්න එක්ත් ජාතනදා සන්දාානයෙන් පත්ච්ච මන්තතිවරය විපක්ෂණයක වෙනවනං පළමකොන්දේසේ තමයි මේ අමතුරුණු සියල්ල අසව යුතුයි මොකද ව්‍යස්ථාටනවා ජතිකාණ්ඩුව අහල්ලතිබන්නේ මේ පක්ෂර එකතු වෙලා මේගොලො දිගන්තිකටම කිව්ේ පෝයට හටේ බල අල්ලන්නවා නත්තලට අල්ලනවා ජනවාරි බලනි දොරන්නෝ කියලා. අද රටේ බලය අල්ලන එක පැත්තර තියලා විපක්ෂන යම බල අල්ලන්න දගරෙනවා ඉතින් මේකම හවඩවා හිටවේ පැි දොඩක් හැතය පැල ුටේ පෙනි ොඩක්ග ඉතින් අපි මොකද කරන්න කතාන්න තුම කාලයක් කැනකට පණ දොඩක් ගහ මුල් දොඩක් හැතු පුර කියල ඇමුල් ොඩක් හතුනගලා අපිට කරන්න දෙයක්මේ දහය සන්දයක කොට හැමදා ම ඔලු ි මාරු කර ගම කම. පුලුවන්ගල උසාහ කර ද ඒකෆෙල්ලුනා දඊරගරද නිකං ඉන්න දව සොලට විපක්ෂනාය කමයිල්ලවා. පක්ෂහයක් තරග වැදිලා තිබෙනවා. ඒ පක්ෂහයෙන් තමයි පාර්ලිමින්ත්‍ර මන්ත්‍රවුරු තේර පත්ව තිබෙන්නේ වෙන ැට වඩා වැඩියෙන් ඒ පක්ෂවල තිබෙන අන්‍යතාවේ තවුරුකොට තිබෙනවා දහනවිනි සෝධන ඒ මක යාති ආ්ඩුවක් පිළිබඳ ආර්කතනය කරනකොට ඒ පක්ෂ පිළිබඳව වෙන අන්‍යාවක් ලබදීලා තිබෙන. හනමනි සංෝධනෙන් ලබාදී තිබෙන මැතිවරට තරගවදින පක්‍ෂල අන්‍යතාවයත් තැරියෝත් ජාතිකාණ්ඩුවක් ඕන ොහොක ගොඩනගාගන්නඩ පුළුවන් විපක්ෂයන්න මන්ත්‍රියවරු කණඩයමක් කර. එයිද ක්ඩායමක් කරගෙන ජාතිකාණ්ඩුවක් ගඩනැගීම වලක් වන්නේ පක්ෂ පිළිබඳව නයිතික අනන් ්‍යතාවය මේ පාර්ලිමීන්ති පිළිගන ලැබුණු තිබුණත් විතරයි. මේ අත්තරන නම්. දහනමනි සංසෝධනය අනුව ඒ පක්ෂ කියලකට අනන් ඉතාවකුමක්. එනිසා එඒ බරපතල විවස්තාාවය අබුදධ කර තානයකතු නිර්මාණකරම. ප්‍රේල් විසට දෙේය පාලොස් දෙෙක් අන්දදුන්න දෙේ විසපය මන්්‍රීවරු ඒලා වෙනට කවරුත් මේ කක කතා කරනෑ. කවරුත් කතාා නොකරපු නි නිවාසිල්වාාල මතිවර හිටිය විපක්ෂනා ගෙර හැේ ඒදාකසාක චර යත්න් කරගන්න තිබුණ. මේක මේ යම් පුද්ගලයකට රේව හෝ යම් පක්ෂකට එරේ වගේෙන යෝජනාවක් නෙවෙයි. මේක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විපක්ෂය කාරය වහරි ඉටකිරීම දී. මේ පාලිමේන්තුී ඒ සඳහ නායකත්වයක් ඒ සඳහය මෙහහිවීම ව. ම අපට ාර දෙන්න ගෙන හරනය ඉල්ලා සිට ොට පක්ෂන්න මේ හැත්තවගේ අයිතිවාසියම් ආර්ක්ෂා කිරීමේ වගකීමත් ඔබතු මාර් තමයිති ව්‍යපාදංචි දේාල පක්ෂයක් නැති කණ්ඩායම පිපක්ෂ නායකම කන්න හ තේරුම් න්නි ප පලි ස්‍ර මකක් කියනිහත්ත දෙකුගේ අතිවාසිකන් පිළිබඳව. ඒ පිරිිබඳ ඔබතුමාගේ අමසන් නිගමනේ මොකක්ද කියන්න එකසිමම් මේ සතිය ජනවා තමට ගරුණු දෙයක් කොයාගන්න දයනවා හොඳයි ර ම රය ෙනන. මෙ අොර ඒ බද් විපක්ෂය විපක්ෂ නායක දුරිය ඉල්ලා සිටින්නේ ජනතාවට සෑවය කිරීමට නොව දේශපාලන වස් ලබා ගැනීමට බවට චෝදනා එල්ල වනවා නිතිීවිරෝධී සහ පාලිමින්තු සම්ප්‍රදායට විරද්ධව ඒක පත්ව විපක්ෂය, මෙසේ පක්ෂනායක දුරය ලබාගැනීමට උත්සාධරණවයි ප්‍රකාශවන්නේ. පාර්ලිමේන්තු වේ කටයුතුවලදී වැදගත්වන්නේ කිසිම් චන්දලක් වුණක් යටතේ මහමැතිවරනයට ඉදිරි පත්ව පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහජන නියෝජිතයන් පමයි. එහිදි ඕුන්ගේ මුල් දේශපාලන පක්ෂය අදාල වන්නේ නැහැ. දේශපාලන පක්ෂ කිහිපයක් සඳාන ගතව, एकක් ලුණක් ැටतेේ චන්දේට ඉදිරිපත්ව ජයග්‍රහණ කළ නම් පාල මේන්තු සම්ප්‍රදාය අනුව සැල කෙන්නේ ඔඕුන් एकක් දේශපාලන පක්ෂයක් ලෙසයි. පසුගේ මහමැතිවරණයට තරග කළ දේශපාලන පක්ෂ දෙකක් වන එක්සත් ජාති පක්ෂය හා, එක්සත් ජනතා නිදහස් සධානය එක්ව ජාතික ஆආ්ඩුවක් ොඩ නගාතිබෙනවා. එඒ අනුව එක්සත් ජනතා නිදහස් සඳා නිද සිටින්නේ ආ්ඩු පක්ෂ. ඕුන් අතරින් කිහිප දෙෙකු පාර්ලිමේන්තුවේදී වෙනමවාඩි වුවද පාර්ලිමෙන්තුව පිළිගන්නේ එය එක් දේශපාලන පක්ෂයක් ලෙසයි. වෙ තත්වයක් යටතේ ආ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සදාානයේ නියෝජිතයන් කිහිප දෙෙනෙකු එක්ව. විපක්ෂ නායක දූරය තමන්ට ලබා දෙන්නයි ප්‍රකාශ කලද එය පාලලිමේතු ක්‍රමය අනුව සිදු කළනො හැකි. විපක්ෂ නායකමඉල්ලාස්සිටින්න මහින්ද රාජපක්ෂ පාර්ෂවය විපක්ෂයේ භූමිකාවක්ඉටු කරනවාද. මේ අයට විරුද්ධ පක්ෂයක් තියා ඒ අයටමත්කතු වෙලා ඉන්න බැහැනි. මේ අයට එකතුවෙලා පුළුවන් වඋනාද විශ්වාසංගේයට චන්ද දෙන්න? ක් කනෙක්කි නන් කියනවා මගේ හදවත හැමදාම තියෙන්නේ මහිදරාජ පක්ෂ මත්ත්‍යයා සමඟයි කියලා තවකවුරුවාරි කියනවා අපේ හදවතිම් අප ඉන්න ගෝටාබේ රාජ පක්ෂ මහත්තය ගැන කිය වාසදයි වනානයක්කාර මහත්්‍යයක් කියන මගේ හදවත නන්තියෙන්නේ දිනස්කරුර්දන මහත්‍යයා ලගේ කියනක. අන්දරා පක් මහතයක හදවද න්නේ රාජ පක්ෂ මහත්්‍යයාලගක ත මේ උන්දලාගේ හදවටික කැටි තියන්නේ බිඳුර හදවටික එකතු කරගන්න ොක් කෝඩට කලින් මේයට විරුද් පක්ෂණයකම කවශ් කරන්නේ මහජනයා වෙනුවෙන් පෙනඉදිමින් ඒ මහජන. දේශපාලනය කරන්න නෙමේ තමන්ගේ පර්ශ්්‍රවිය වුවමනවන් අයින්දරාජ පක්ෂ මහත් අර තිෙනවා තමන්ගේ පිරිදගේ නඩුව පිළිබඳ ප්‍රශ්න යෙනවා. මන්ගේ දරුවන්ගේ නඩු පිළිබඳ ප්‍රශ්න යෙනවා අත් මේවා ෝ මහරරි මගහරුවගන්නවා. ගෝටපය මහත් අයට තියෙන උසාවීට තිය බය. ගෝටා බයම තමයි. ාජ පක්ෂ මහත්ත ද ල්වාන ප්‍රශ්න බල් වාස හත්තයට යා අත් ව පස් ර්් ප්‍රශ්න ම ප හත ත් ප්‍රශ්නතන යට තිවා ස්ට්‍රලියයාන්ු කාතාවයි ඕස්්‍රලියයන් සුදු හත්්‍යයටයි එඇත් එක් තින ප්‍රශ්ිඳගන්ති මේ යට තමතමන්ගේ ප්‍රශ්න වි සඳාගැනීම සඳහා. තමන්ක අවශ්‍ය කරනවා මේ වෙලේ අවිපක්ෂනායකකමක් කරගන්න මේක හසුරෝවාන විදිහා. සාපරාධහි කාරණාවලදී අනෝ්‍ය සහෝගිතාව දැක්වීමේ සංශෝදධන පනත්කෙටුම් පත පාර්ලමේන්තුවේදී අද විවාතයට ගැනනා. දෘෂණයට එරහි දීති වර්තමානයට ගැලපිෙන ආකාරයට සකස්කිරීම සඳ ගෙන ආ, හොඳ ක්‍රියාමාර්ගයක් බවයි, එම විවාදයට එක් වූ බැති ඇමතිවරුන් ප්‍රකාශ් කළේ. අපේ දූෂණයට එරෙහි අපේ කැපවීම අප අවංකෝ පෙන්නුම් කරනවනං ප්‍රායෝගිකෝ මහපොවේ ක්‍රා්ප කරනවනං මෙආකාරයට මෙ නීති යාවත්කාරණ කිරීම අප දවශ්‍ය වුණන. දහන මෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී. දූෂණයට එරෙහි ජාතයන්ත සම්මුතියට අදාව. අපේ රටේ නීති යාවත්කාලන කරනවා අප සදාහන් කළතිව. ඉතිහාසයටත් වර්තමානයට අනාගතයටත් අදාළවන ආකාරයට මෙවැනි ශක්තිමත් නීති සකස්කරත් අපිට පුලුවන්ගම ලබෙනවා මේ රට. ූෂය ොරටක් බවට යන ගමනේ ශක්තිමත්වන්නට. ඒ පනත ගනීම තුළ මේ රටේ පහුගිය කාල සීමාවච සිදුවච්ච මංකොල්ල. එලියට දාගන්න මේරටිවිිච්ච මුදල් ටිකගැනීල්ල හරේ මේ හංගපු මිනිස්සු ටික, මේ රටේ ජනතාවට හරියට දැනගන්න අවශ්‍ය නීතිමය සහයෝගේ ගන්න පුළුව. මේකට විරුද්ධ වෙනවන මේගේ සංසෝධනය මේක අහිතකරඉගල කියරන්න හොරු ටික්තමඒ කියන්න. ඔහ රි රටකට ලංකාවින්න පුද්ගලේ කරරි ලංකාට හැරි වෙනට දගලෙ ගුස. ින් වරින්තන්නකුත් කරා තමන්ගේ මේකින් කර කියලා එහෙම පහරගෙනන්ම උත්සගෙනයන්න පුළුවන්ක්නම. ලංකාව මේ ක්‍රියාවලට ඇතුල්ලුනේ දෙදස් නමේ මැයි විසියක් වන බැංක මනක් අසන්කර ගසුේ බැංකිමමුල් ලංකාටාව යුදධවල දවස්දක පස්සේ එකද ලංකාව ඒකා බද්ධ ප්‍රකාශකට අසංගලා එක මේ බොරු කියනන මේ එක එක්ත් ජාතින් සංවිධානයට ලංකාව දෙදස් නේ සත්තම්බර් මාස් දෑන් ජාතක මහත්ම එඇවෙලාවේ ජිනවා ලංකා නීත්‍යවශ කොට කිරි පත්ර න. දෙදස් නේ මැයි විසේක ජනාධිපිතිවරයා ැක ම නස්සං කල ිවිසුමට අනුව ලංකා බැඳදලඉන්නවා කියලා යමන්දේවල්ල ජිදකික් නේවත් ඒ පවාදීම. දැ සිංගපූරුව මේ ගිවිශුමට පාර්ශකරුවක් දැමත්තුවේ. පාශරය. මේක මුල් පනතය තිබන්නේේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල්, මයි මේ එකක්ගතාවේ තිබුණන්නේ දෙදස්කේ ඇතිකරපු පනති. දැන් පුරල් කිරීම තුල කලාපීය සංවිධානවල එකට ඉන්න අයි. වගේම අන්තර්ජාතික සංවිධානත් එක කටයුතු කරන්නේ තු ඉන්න රටවල් හැම එකක්ම මේ කොටස්කාරෙක් බලම් දැ බෙතනද කියෙවුුණ අරජුන් මහන්තර මහක්ගේ නම කියව්ුණ. ඇයි ඒය උදයන්දිගේ නම කිවේ නඇත්ති. ඇයි ඒ ජාලිගේ නම කියන්න ඇත්ති. මට එක්සත් ජාතික පක්ෂයේ ඇැමති කෙනෙක් වෙලත් මට කියන්නට පුළුවන් කොන්ද පනැතුව. ර්ජුන හන්දරන ගන්න ඕන කියලා නමුත් මේ රටේ ජනතාව දැනගන්න ඕනේ පොදවිපක්ෂේ එකම අරමුණ තමයි තමුන්ගේ හොරුන්ව හංගනක. තමිල්නාඩු හිටපු මහ ඇමති එම් කරුණානිදී අද පස්වරුවේ අභාප්‍රප්තූ බව ඉන්දිය මධ්‍යවාර්තා කලාා චෙන්න්නයි හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අබහව ප්‍රාප්ත වී තිබෙනවා. දි රුදුද්‍රපීඩනේ හේතුවෙන් ඔහු රෝහල් ගතකෙරුණේ පසුගිය විසි අට වනදායි. දකුණු ඉන්දිය දේශපාලනේ ප්‍රබල චරිතයක් වූ කරුණා නිදි නියෝචනය කළේ DMම්Kේ පක්ෂයි ඔහු පස්වරක්ම තමිල්නාඩු මහ ඇමති දුරය හෙබවූවා. අභාවය සලවීමත් සමඟ කරුණා නිදිි ප්‍රධිකාර ලැබූ රෝහල අසලට පැමිණි ඔහුගේ ආදහරකරුවන් හඬා වැල්පමින් ශෝකය පලකරන ආකාරය ඉන්දිය මාධ්‍යවාර්තා කලා. මියන විටකරුණා නිදී අනු හතර වන වියහි පසු වනා. අග්‍රාමාච්‍ය මල ක්‍රීඩා අරමුදල පිහිටුවීම අග්‍රාමාච්‍යය රනිල් වික්‍රමසිංහ පහතාගේ ප්‍රධානත්වෙන් සිද කෙරුණා. ක්‍රඩක ක්‍රේඩිකාපන්ගේ සුබසාධනය පුහුණු කටයුතු පෝෂණ වට්ටමඉහළ නැන්වීම ඇතුළු අත්‍යවශ සේවා වෙනුවෙනයි මෙම අරමුදල පිහිටුවනු ලබේ. රුපියල් ිියන පනහක මුදලක් මෙම අරමුදල සඳහා ලබාතීම අග්‍රමාතිවරයා අතින් සිදුෙරුණා. ආසියම් මල්ල ක්‍රඩා රඟාවලියට සහභාගී වන ක්‍රඩික ක්‍රඩිකාවන් අග්‍රමාතිවරයා හමුුවූ අවස්සාවේදී අර මුදල පිහිට වීමි කටයුතු සිදුකරුණේ. ලාංකිකයන්ට ක්‍රීඩාව සඳහා දක්ෂකමක් තිබෙන. ඒ අවාවසනාවකට ජාතන්ත්‍ර මට්ටමට ගමන් කල්ල ඒ ජාත්‍යන්ත්‍ර මට්ට මේ පදක්කම් දිනාගන්ට පසුබීමක් අපි ඇතිගල්ලන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව හැර අනි ක්‍රීඩාවල අඩු පාඩුකමතියන්. ඒ නිසා මේ ක්‍රීඩකයන්ට අතදෙන්ට මේ අලුත් අරමුදල ආරම්භ කල්ල තියෙන්නේ. ඇයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා වුවමනම් ආධාර මුදල් රජෙන්ගුත් අනිකංශවලිකුත් විටින්විට ලබා දෙන්න. මේ අර මුදල ක්‍රීඩකෑන්විුවීම. ක්‍රීඩාව තුළ ඒ ක්‍රීඩා සංගමය මූලික අවධානය වෙන්ට ඕන ක්‍රීඩ අවදියුණු කල්ලා ජයතන්ත්‍ර මට්ටමටෙන්න්න. ඒක මේ රටට ඒවාගේම කීර්තියල් ලබර දෙෙන්. එන ඒවැට කටයුත්තට අපි ආධාර කරට කැමති අමාත්‍යය ෆයිසන් මුස්ථා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්කුණා. ප්‍රවීන මල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ අර්මුදල පිහිටවීම පිළිබඳ මෙහිදී අදහස් දැක්කුවා. මට හිතාගන්න බැහැ මම ලෝකට පදක්කම දිනුවත් ඇත්තටම එක රිදිීපදක්කම් බවට පෙරල්නාට පස්සේ ඒ මං්‍යතානය මගේ රටේ ගොඩක්ත් දෙනෙක් දන්නේ නහැ රියට එඩි පදක්කම ලැබඳද කියලා. අද ඔබතුමාට ඒ හිස්ත නමල ෞරෝ කරනවා නියම ගෞරුවවය අද තමයිමට ැබුණේ. ඒතරක් නෙයි ගමට ක්‍රීඩාාව වරටේ සංවර්ධනයට පෙරටු කරගෙන ඔබතුමා මේ සමස්ත ක්‍රීඩාවටම ආරම්භ කරපු ඔබතුමාගේ ක්‍රීඩා අරමුදල මෙස්සිියල්ලක්ක් පුදුමාකාර සතුටක් ආඩම්බරයක් සමස් ක්‍රීඩාවන් වෙනුවේ මම අද නිකම්මනිකං ක්‍රීඩිකාවක් නෙමේ ත්‍රීඩා මාත්‍යන්සිමං උපදේසිකාාවක් ැටිට කටයතු කර මට මේ වගේ මම ඉගනගත්තදේ මම දන්නදේ මල් ලබාගත් අධ්‍යකීමට කරන්න අවස්ථාවක් තිබු නැහැ ේ අවස්ථාව ර්මානෙක ෑමත්ව මට ලබාද. එක මුළු ටමහින්න කියන්නඕනේ. දේශපාලනවාසේ ලබාගෙනීමේ අරමුණින් උතුරේ යුද්ධයක් ඇති බවට ඇැම් කණඩයම් අත තොර තුරු පතුර වන බව ජනාව මමුක්ති පරමණේ නායක පාලිමෙන්තුමන්්‍රේ අනුල කුමාර් දිසානායක හ පවසනබවා. එම පෙරමණනේ සමාජකයන් දැනවත්කිරීම සහ මහනුවර අමතැන්නපදේශපය තිරස්වීමකදේ. හතා මෙම අදහස් පල කලා. උතුරේ යලි දෙමල සන්නධ ව්‍යා පරක්ටන්න නගින්න නෑ. ඒයි. ද ලස ැට කෑව තු. ස යද විශාල පතර පත්න කව. උතුර. යුද්ධකට ප්‍රධන බාධාව උතුරේ කරනාව. ත්තර යුදධයක් කනවාකි වත්තමයි දකනට දුටගමුණ ඕනින්. දුටගම න ටගම ල්ල. අපටහදනා චිත්‍රයක් උතුරේ යුද්ධයක් පටනගෙන.. ඉදිරිණ වසර කෙහිපේදී රටේ සංවර්ධනය තව දුරටාත් හවේගවත් කන්න ව. අග්‍රමාතිය නිල් වික්‍රමසිංහ මහතා පාවසනවා. මොදර සසාාච සුබසාදක මධ්‍යස්ථානය ්‍යෘතකමින් අග්‍රමාතිවරයා මෙම අදහස්ඵල කලා. ොනවිස්ටා බහකාරය සුබසාධකමධ්‍යස්ථනයේ විවෘතකිරීමෙන් අනතුරව, අදහස් දැක්කූ අග්‍රමාතිවරයා කියා සිටියේ මෙවැනි ව්‍යාපෘති දහස් ගණනක් ඉදිරියේද සිතුකරන බවයි. රජය ගම්මට්ටමින් ආරම්භ කර ඇති සංවර්ධන වැඩ පිළිවෙලඳ සාර්ථකව ක්‍රියාත්මක වන බවද අග්‍රාමාතිවරයා ප්‍රකාශ් කලා. එ මංහිතන්න වෙන කාටුවත් වඩ බිම්මට්ටම වැ කටුතු කල්ලා තියෙන්නේ මේ ආණ්ඩුව ඇයටත කියලා මංකි අන්ට කැමත්. එවැ ප්‍රතිාල ගම්මටම දැත්දකි. විශාලෙස. මේරටේ ආර්ථකය තාවර භාවයක් ඇති කරන්න මේරටේ නයගෙවන්නේ ආරම්භ කරන්න අපේ තවන පරපුරට අනාගතයක් ලබල දෙන්නේ වැඩසටා නාරම්භ කල්ලලා දැන් අපි හොඳ මඟකට අන්ට අවස්ථාවඇත්තු වෙලා තියෙන. ඊළඟවරුත් දෙහමාර තුළදී මේ සංවාධනය සඳහා තවත් මුදල් විංකරන්ට ඇයි බලාපොරොත්වෙන් තැන් සීග්‍ර ගමනක් තියෙන්නේ දෙගුණ එක වේගෙන් තුංගුණක වේකෙන් යන්න තියෙන්නේ දැන් මුදල්ලබලදීලා තියෙන් ඊළඟ මාස දොල්ලා තුළ තවත් දියුණවා බලාපොරොත්තුවෙනවා කියලා කියට කැමති කොල. මහනකර සභவே Facebookபுக் ෙටුව විවෘத்த කිරීම මෙහිද அග්‍රமாத்திவரයා අතින් සිදුකරணා. ராஜ் ஆமா්‍ය AHFAௌ, *ාලமிතු මන්්‍රී රවී කணனாයக்கு, கொළඹ පුරපத்திනි ரோසි சේනානාකන මහත්ම මහත්මීந்து එම අවස්සාාවට එක්ව සිටயா. ම ට ම ද වෙන ුවෙන් වනජී දෙපාත්මිතුව ශක්ති මත්තරීමට අදාල යෝජන සහිත ැබනේ පත්්‍රකාාවට අනුම තියහිමවී ඇති බව අමාත්‍යය ිල් ් ල් සරත් ෆන් සේකා මහතා පවසනවා. බ රමු ල පැති වයිඩ ංකා ජාතන්තර කතිිකාවට එකවෙන් අමත්වරයා මෙම අදහස් පල කලා. වනජීවි සංහර්ධන දෙපාර්තමේන්තුව මෙම කතිකාව සංවිධහන කරතිබනාා. ඉන්දිියාව ඇතුළු විදෙස් රටවල නියෝජතීන්ද ඊට සහභාග වී සිටියා. වන සන්රක්ෂණය සම්බන්තයෙන් අධදකීම් හෝමාරුව, නව තාක්ෂණය යොදාගැනීමම් ඇතුළු කරුණු රැසක් පිළිවඳව මෙහිදී අවධානය යමු කෙරනාා. අතිකරජන අධිපත්තුමා සහ ජාතියක් වශය අපි හැමෝම මාධ්‍ය පවා අදුනාගෙන තියෙනවා මේ අලි නිස්කැටුම කියන්න ජාතික ප්‍රශ්නයක් කියල ඒකට අදාන උමුවෙලා තියවා. අද මමදාපු කැබිණට පත්්‍රිකාවත් අනුමත වුණ අලි නිස්කැටුව විසින්දීමට වශ්‍ය වන ජීවි දෙපාර්තමයේන්තුව සක්ෂිමත් කිරීම සහ අනි සියලුම දිරිට ගතුයතු පියවරවල් ගැනීම සඳහාකරපු යෝජනක යිස්සල් අලිම නිස්කටු විසඳදුවම මහිතන ඉතුර ප්‍ර්ගන පදාාන උන් කරන්න පුළුවන් ඉදිරිකාලේ. ගොළඹ ආරක්ෂක සමළුව ලබන තිස්වනදා ආරම්භ වනවාා. එය දිනෙක් පුර බණන්ඩර්නායක සමන්ත්‍රන ශාලාාවේදී පැවැත්වීමට නියමිතයි. එබිබඳ මාධ්‍ය දැනුවත්කිරීම යොද හමුදාාපති ලොතිනන් ජනරල් මහේෂ සේනායක මතාගේ ප්‍රධානත්වෙන් සෙද කරුණා. ගෝලිය වවල් හමුවේ දේශය සුරක්ෂාවයන තේමා වෙනී ර කොළඹ රක්ෂක සමුව පැත්වවෙන්නේ අටවන වට පැත්වන සමුලුවට දෙස් විෙස් නෝජතිතීන් රැක් සහභාගීමට නීමිතයි. අගෝස්තු මාසේ තිය සාතිස්වක් කෙනිදා බ්ඩාරණක ජාත්‍යන්තර සම්න්තන සලාේදී මේ පැත්වෙන. මේ සඳහා දැනටමත් අපම විදේශක රටවල් වල විශේෂෙන් යුදධහමුදාද දේෂ් විල්ධරීට ක ඩායම්ලට විදදුන්ට ආරධන කල දෙබෙනවා. අට සත් වගේ ප්‍රමාණයක් අපිට බලාපොරොත්තුවෙන්නට පුළුවන් මේ සම්මන්තනයට සභාගවය කියලා. මෙම සම්න්තනයේ පදාන ස්ථාව වශයෙන් අතිකර ජනපතති මෛත්‍ය පල්සේ. ඇත්තුමා පලවෙනි දිනේ නිසා ාගවවා සහරම්භක උත්සවේ පදාානදේශනය පාත්වන්නේ ගරු අග්‍රාමාතය පන ලිට්ටන්සික ැත්තුමමාට පාරදන කල ීරීම විශසාකච්ව වලින් ලබාගන්න අොරතුරු දැනුම විශ්විද්‍යාලය තුළ. ඔහුන් උපදේශනයක නවස්ථාවලදී ප්‍රජනයට ගත හැකි අවතාවක්කින් ලැබෙන බවයි අප විශ්වාස කර. වැලිකට බඳනාගරේ රතුුවන් විසි හද්‍යනෙකෝ ගාතනය කරීමේ සිද්ධේ ස් සටකාර. ොි පරික්ක නෝමල් රංගජීව සහ හිටපු බන්ඳනා ාර අධිකාරී එමිල් රංචන් ළම හවායන අයල් ලබන විසි එක් වන දාතෙක් තවදුරටත් රක්ෂිත බඳනාගාරග කරුණහොළඹ ප්‍රධාන මයහස්ත්‍රත් අධිකරණය සතු කළ නෝගෙට අනුවයි සකරුවන් ප්‍රක්ෂත බන්ධනාගාරගත කරුණුේ ඒ සිද්ධයටට අදාර පරීක්ෂ වාර්තාම මෙතෙක් ලබ නොැති බව අපරධ පරක්ෂණ දෙපාත්මේන්තුව අධිකරණයට දැන්නීමෙන් අන්තුරුවයි. ප ෝ හදක ල්ල ප ල් ට දෙක මුතුලක් ලබාගත්දව කියන ජනනාතිපති කාරය මන්ඩල හිටපු ප්‍රධානනි ආචරයකු සුන්දා සහනා අමත් සහ රජදව සංස්ථාව හිට පුස්ස ාපති, පීදි සානා කියන අയල් ලබන දහන දක්වා ය රක්ෂත බඳධ රකත කෙරුණ . ොළම ප්‍රධාන මහස්‍රත් අධිකරන ියෝ කිය ුත් කල. ම ්‍ර නගලි පවරදීමට අනුමති ල බාදීම ස හ ඉන්දිී සමකමින් අල්ල ස් වශයෙන් දර ලබාගන්න අවස්ථාව ේද ල්ල ෂ ෝ ශන ෂ සහාව නි රී සකරුවන්දන අර ො ජාතිී අතර සහජී වනය ජහපාලන ආඩුවේ මූලි පදන මක්ව වනවාා. එවැනි පසුිමක් තුළ දරනිය කළ ප්‍රාදේශය සභාවය සහපතිවරයාගේ ක්‍රියා කලාපේල්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට මුළු බනින්ම පටහැනි බවල් එම පක්ෂ භහජන යෝජතයින් පෙන්වාදෙනවා. ැනීගල ප්‍රදේශ සභව සම සහපති ක්්මන් රජකරුණා මහතා මුස්ලිම් ජතික ්‍යපාරකයකුට ඉතා පහත් අදමින් බැනවද. තරජනය කරන ආකාරේ දැක්වන වීඩියෝුවක් සමාජමාධජාලවල මේදනවල සසරන වනවා. සිංහල පජාාව ්‍යාරික ස්ථාන පත්වාගෙනන ස්ථානක මුලිම් ්‍යාරිකයා ව්‍යපාරයක් සිදුකිරීමට ක්‍රාකරන බව පවසමන විය රක්්ම රජ කරුණ මහ ලෙස ැනවදන්නේ. එක් ජති පක්ෂ මහන යෝජතකු ලෙත් සහපතිවයු ලෙසත් මෙම හැරීම සම්න්ඳීින් බොෝ දෙෙකු පිුලෙන් යුතු අදහස් දක්වාතිබෙනවා. මත් සමාජලාවල පන දැකමන්ගේ හිලාදාකින මහජන නියෝජතය කිසි සේත්ම කිසිම පුරවසයකුට අවිනීතුව කතාර තු හැ. ඉවැනි ක්‍රියාවන් කරන මහජ නෝජතයන්ගේ හැසිරීම පිළිකල තුව හලාදකින. පිබඳව සජාති පක්ෂ හැටියට වි්‍යානකූලව වර ැනීම සදුසුයි කියල ම කල්පන. එක්සත් ජති පක්ෂ වශයෙන් විශේෂ අතිකරු ජනාධිපත්තුමා වගේම අග්‍රාමාතතුමා ජාතික සමය ගැන විශේෂෙන් සැලකිල්ලකටේදෙන ජාතිය සමගියකට ප්‍රශ්නයක් වෙන විදිහට කිසියම් කෙනෙක් යම් ප්‍රකාශනයක් යම් ක්‍රියාදාමකය දුනේ නම්. ඕගේ තරාතිරම නොබලා කටයුතු කරනවාගෙනක අපි දන්නවා. එනිසා දැරණිය කල සබාපත්තුමාව විජේ කලාමහස්ත්‍රන් මත්‍රතුමිය එක්සත් ජාති පක්ෂයත් විනය කමිටියුවට යොමු කර තිෙනවා ඒ විනයකමටු තීන්දු අරගෙන අදාර කටතු ඉස්රට සිතව. නිලඇඳුම ඇදකත් සමහරුන්ට ජනතාව වහකතුර සේපෙනෙන අවස්ථා පිෙන බඳව අප වාර්තාකරතිබෙනවා. එහත් නිලඇඳ මේ බලයටට නොවී මානපදයාවෙන් කටයුතු කරනිල දැරක ලබනු නතාව පහර සම්බන්ධයෙන් වෞන්‍යාවෙන් වාර්තාාවනවා. ස්ථාන මාරුවක් ලැබීම හේතුෙන් නියෝච්ච පොලිස්පති දේශ බන්ඳු දෙෙන්නකෝන් මහතාට වෞන්‍යාවේ සිට කොළඹට ඒමට සිද වුණා. එහෙත් ඔහුගේ නික්මයාම, මෙම ප්‍රදේශවල අහිංසක ජනතාවට නම් බලවත් වේදනාකාරී සිදුවීමක්. ඒ ඔහු කර ඇති අමිල මෙහය හේතුවෙනුයි. වෞනිියාව හා මන්නාාරමයන දිස්ට්‍රික්් වල දුප්පත් පවුල් තිස් එකකට ස්තිිර නිවාස ලබාදීමට තෙන්නකෝන් මහතා මෙම ප්‍රදේශයේ රාජකාරී කළකාලසීමාවේදී පියවර ගත්තා. එමෙන්ම නීතිය සාමය හා සංහිදියාව ආරක්‍ෂාකිරීම සඳහා. රජෝ පොලිස එකක් දෙසිිය හැට එකක් පෙහිටවීමට ඔහු ක්‍රියා කලා. එමෙන්ම සංහිදියාව වෙනුවෙන්ද දැවැන්තකාර්යභාරයක් ඔහු ඉටුකර තිබෙනවා. මෙම සේවාව වෙනුවෙන් දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පිටවයාම වෞනියාව හා මන්නාරම දිස්ත්‍රික් වල ජනතාවට ඇසට කඳුලක් එක් කරන සිදවීමක් බවට පත් වනා. නිවස ඉදිකරීමේදී ඇතිවන ගැටලු සහවාස්තු විද්‍යාත්මක දැනුබ ලබාදීමේ හෝම ක්‍රනික් ඩටහන සේතාවකද ඉපැවැත්වනා. IFFම් සංවිධහන කරන හෝම්ත්‍රණනික් පලමුුවවාදීරයි අද ආරම්භ කෙරුණේ. මෙ බිරිිබඳ තොරතුරගෙනනේ ලික්ස් වරසිංහ. වාදින රපහණනි න්ද ජල ITFම් සවිිධහනරන හොම් ලේනිි වැඩසරහන්නේේ පළම් අීර වැටරහ අදවශ ආරම්ම කල සිීතාවක ප්‍රාදිශය මහලෙකම් කාරයාලේද. මෙමහොද වනවිටත් නාගරික සමරධ නාධකාරී නිධරින් ප්‍රදශ සභාව නිලධාරීින් එති ඉජනේුවන් ගේ වාස්තු විද්‍යාය මේ සහ සහභගවල ඔවන දැනුවත්කිරම් සිදුක ලව් දෙන මේ මතමට උපදේ ලබාගන්නවා ඒ සඳහ මඟතන්නේ බොහ ප්‍රශ්ණ තිබෙන කරක්ම අපට දැකරන ලැබෙන්නේ ංචිනේරුවන් වාස්තු විද්‍යාචීෙන් නාගරික සම්ප්‍රධන අධිකාරයේ නිලදහරින් සම්බන්ධල ඔවන් තිබන ප්‍රස්ට සාකචා කරන්නට අවස් තවදක්ලද තිබෙන වාදන රපහනි මද ජලය අකිනෙම අපේ මිලගටටහට කඩුවවෙල දිසිු කිරීමට සිල්ලමට සු නම් කරතිවෙන න පට කරන්න ල්වාට සසාදර සමාදර. න හ ය ේ වා. අ ප්‍ර ති නිව මලි ෙ ේරසිහ සීතාවක පුර ප්‍රදශය හල එකම කාරයාල සිට. දැ ේඩ ප ති. ්‍රේඩ නීති ල්ලග කරමෙන් ජාතික ්‍රඩ සංහම් ල තන තුර දනනි හරීට ඉල්ල අසවීමට ති දෙදක සහ කාලයක් ලබාදන බව. අමත්‍ය ෆයිස ස්ා මහ පවසන ේඩා සන් ෙඩ ංග හ ම මත්වරයාම බව යාසිෙිය. ිය. අවස්ථාවලදී මැතිවර කොමිටවල පත් කරන්නේ සභාපතිවර ලේකාවරුට පක්ෂග්‍රහහි පුද්ගලයා. මගේ බලාපොරොත්තුව ඒකෙන් ඇත්තුවෙන්න සදුදා වෙනකොට සියලුම ක්‍රඩා සංගම් වල ම ක්‍රෙටුම් පක් කිදිරිපත් කරන නැත්ත සමහ ්‍රී සංග ම මේක ප චි කල ද කල් න අවාසනාවට වගේ පලත් ස පලත් ප මාත්‍ය ංචේ දදුර දරපු නිසා සමරයා මට මේ එකකට තැඟිල දික් කරන ත්සාාදරන්නවා හැබයි ජනතාව දන්නවා මම කරන්ද යනදේ. ක්‍රඩා සංගම්වලට මංහිතනය සුපදායිදයක්. මම පොරොන්දුවක් දෙනවා සති දෙයක් ඇතුළට ක්‍රීඩා නීතියහෝ ක්‍රීඩා පනත උල්ලන්ගනය කරන ඕනම නිල්ධාරයකොට ම මුලින්ම අවස්ථාව ඉල්ලාසෙන්ඩ ඉල්ලාසුවන නැත්තම් න්ගේගොළන්ව නිෙරපානම කටයුතුර පොද අද ම නාසරන. මේ අතර ශ්‍රී ලංකාව හා ංචර්ක දකුණ ප්‍රිකාව අතර පැවැත්වීමට නේවිත. හතර වන එක්දින ක්‍රිකට් අරග පල්ල කලේ ජාතර ක්‍රිට ප්‍රීඩා පිටියේදේ හෙට පැත්වීමට නේවිිතයි. යි අද අවසා. शुभरात्र डब्ल्यू डब्ल्यू www.itnnews.lk